Live ICT, A Plus Guide, with Sameera Rajapaksha, sir. දසකල දත අපේ live ICT students ලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ අලුත්ම ICT A Plus Guide video එකට. අද අපි කතා කරන්නේ 2018 O level ICT paper එකේ MCQ කොටසේ ප්‍රශ්න වලට උත්තර ගන්න විදිය. ඉස්සරලාම අපි බලමු පළවෙනි ප්‍රශ්නට කොහොමද උත්තර ගන්න කියලා. මම මේකේ පළවෙනි ප්‍රශ්න 10 වට උත්තර ලියන්න වෙලාවක් දීලා ඊට පස්සේ උත්තර 10 මොනවද කියලා කිව්වා. දැන් මම හදන්නේ අද මේ උත්තරෙකින් එක උත්තර ආවේ කොහොමද කියන එක පැහැදිලි කරන් යන්න. පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ තියෙන්නේ in which form is data and instruction stored in a computer. මම මේකෙදි ඔයාලට ඉංග්‍රීසි මීඩියම් පේපර් එක ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. හැබැයි මම මේක සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම mix medium වලින් explain කරනවා. එතකොට ඉංග්‍රීසි මීඩියම් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මේක තව ටිකක් පැහැදිලිව තේරුම් ගන්න. ඒත් එක්කම සිංහල මීඩියම් ස්ටුඩන්ට්ස් ලටත් මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද අපි O level වලදී ICT සිංහල ඉගෙන ගත්තට අපි campus එකට select වුණොත් ඒත් එක්ක මොනවා හරි වෙන external course එකක් කරොත් ඉංග්‍රීසි වලින් ඒක study කරන්න වෙන්නේ. එතකොට ඒකටත් ඔයාලට මොකද boost එකක් ගන්න පුළුවන් මේ lesson එකේ. මේ දේවල් එතකොට අලුත් වචන ටිකක් ඉගෙන ගන්න පුළුවන්. හරි. මේකේ අහලා තියෙන්නේ පරිගණකයේ දත්ත store කරන්නේ මොන format එකෙන්ද කියන එක. මෙතන උත්තර හතරක් තියෙනවා. binary decimal, hexadecimal, octal කියලා. අපි දන්නවා අපි number system පාඩමේදී මේ කොටස් හතර ඉගෙන ගත්තා. binary decimal, hexadecimal, octal කියන එක. එකෙන් බයිනරි කියන්නේ දෙකේ පාදය කියන එක, එක බිංදු කියන එක, ඩෙසිමල් කියන්නේ 10 පාදය කියන එක, හෙක්සාඩෙසිමල් කියන්නේ 16 පාදේ, ඔක්ටල් කියන්නේ 8 පාදේ. අපි දන්නවා පරිගණකය ගත්තොත් ඒකේ ඩේටා රීප්‍රසන්ට් කරන්නේ බයිනරි කියන ෆෝම් එකෙන්. මොකද බයිනරි කියලා කියන්නේ එක බිංදු ඩිජිටල් විදියට. ඒක නිසා එක බිංදු කියන ෆෝමැට් එක. ඒක නිසා ආන්සර් එක වෙන්න ඕනේ එකේ පළවෙනි එක. මම එතනදී ඩිජිටල් බයිනරි කියන එක පොඩ්ඩක් වයිට් බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නම්. අපි සිග්නල් එකක් ගත්තොත් ඩිජිටල් සිග්නල් එකක් ගත්තොත් ඒක ටයිම්ලයින් එක කියලා ගත්තොත් වෝල්ටේජ් හරි වැලියු හරි මොකක් හරි එකක් අපි ගත්තොත් ඩිජිටල් සිග්නල් එකක් ගත්තොත් ඒක මෙහෙම අවස්ථා දෙකයි තියෙන්නේ 1 ඊට පස්සේ 0 අවස්ථා දෙකක් හෝ ලිමිටඩ් ගන්නක් වෙනකොට මෙතනදි 1 0 මෙන්න මේක තමයි ඩිජිටල් කියන්නේ. ඊට පස්සේ ඇනලොග් සිග්නල් එකක් ගත්තොත් ඒක මේ විදිහට අවස්ථා දෙකක් විතරක් නෙමෙයි මේක මම නෙගටිව් පැත්තත් එක්ක අරගෙන තියෙන අවස්ථා අන්ලිමිටඩ් ගන්න තියෙන පුළුවන්. මොකද මෙතන හැම වෙලාවෙම ටයිම් ලයින් එකේ ඉඳන් මේ ලයින් එකට ඉරක් ඇන්දොත් හැම වෙලාවෙම මොන හරි වැලියු එකක් තියෙනවා. හැබැයි මෙතනදී එහෙම නෙමෙයි. මෙතනින් ලයින් එකක් ඇන්දොත් එක්කෝ එක එක්කෝ බිංදුව. ඒ දෙකෙන් එකක් විතරයි තියෙන්නේ. ඒක නිසා මේක ඇනලොග්. වම් පැත්තේ තියෙන ඩිජිටල් එක. ඒකට කම්පියුටර් එකේ ඩේටා නිරූපණය කරන්නේ මෙන්න මේ විදියට. ඩිජිටල් කියන ක්‍රමයට 1 0 වලින්. ඒකට ඒක 1 කියලා කියන්නේ ඩේටා ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් තියෙනවා. 0 කියන කරන්ට් එකක් නැහැ කියනකෝ ඒ ක්‍රමයට තමයි මේකේ පරිගණකෙත් දත්ත නිරූපණය කරන්නේ. එතකොට ඒ ක්වෙස්චන් එකට ආන්සර් එක විදියට අපිට ගන්න වෙන්නේ පළවෙනි ක්වෙස්චන් එකේ ආන්සර් එක විදියට ගන්න වෙන්නේ 2018 ඔලෙල් ICT paper එකේ MCQ වල බයිනරි කියන එක ආන්සර් නම්බර් 1. මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි ඇති කොහොමද Live ICT, learn and pay. Thank you very much.